මම මීට කලින් හදපු ප්‍රථම ප්‍රේමය ඇසලින් නාච්චි වගේ කාටුන් වීඩියෝස් හදන්නේ කොහොමද කියලා ගොඩක් අය මගෙන් අහලා තිබ්බා. ඉතින් මම අද හදන්නේ ඔයගොල්ලන්ට මේ වීඩියෝස් හදන විදිහ කියා දෙන්න. මම මේකට ඇප් දෙකක් පාවිච්චි කළා. එකක් තමයි CapCut ඇප් එක. අනිත් එක තමයි Wombo Dreams AI Image Generating ඇප් එක. වාටත් වාගේ Android phone එකට මේ ඇප් දෙකම නොමිලේම බොහොම පහසුවෙන් download කරගන්න පුළුවන්. මුලින්ම Dream AI ඇප් එක open කරගන්න. ඊට පස්සේ මෙන්න මේ add කියන button එක ඔබන්න. ඊට පස්සේ ඔයාට ගැලපෙන ප්‍රේම් size එක තෝරගන්න ඕනේ. මේකේ අපිට ප්‍රී දෙන්නේ sizes දෙකයි 9 16 කියන එක සහ 1 1 කියන sizes දෙක. ඒ දෙකෙන් ඔයාට කැමති size එකක් ඔයාට select කරගන්න පුළුවන්. ඔයා තෝරන size එකට තමයි ඔයාගේ image එක generate වෙන්නේ. ඊට පස්සේ ඔයාට තියෙන enter prompt කියන තැනට ඔයාගේ text prompt එක type කරන්න. ඒ කියන්නේ ඔයාට ඕනේ මොන විදිහේ image එකක්ද කියන එකේ විස්තර ටික ඉංග්‍රීසියෙන් මෙතන ඔයා type කරන්න ඕනේ. ඊට පස්සේ choose an art style කියන එකට ගිහින් select all ඔබලා. එතනින් ඔයාට කැමති ස්ටයිල් එකක් තෝරගන්න පුළුවන්. ඔයා තෝරගන්න ස්ටයිල් එකට අනුව තමයි ඔයාගේ image එක generate වෙන්නේ. ඊළඟට create කියන button එකේ බුහම ඔයාගේ image එක generate වෙනවා. ඉස්සර වගේ නෙමෙයි දැන් මේ Dream AI app එකේ හැම image එකක්ම generate වෙන්න කලින් ad එකක් play වෙනවා. ඒක හරිම කරදරයක් වෙලා තියෙන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට image generate කරන්න පුළුවන් වෙනත් app තියෙනවා. අන්න ඒ වගේ app එකකින් image හදා ගන්නවා නම් හොඳයි. image එකක් ආවට පස්සේ මේ regenerate button එකේ බොහොම තව සැරයක් අලුතෙන් image එකක් හදා ගන්න පුළුවන්. Tamanta අවශ්‍ය ඕනිම වාර ගණනක් නැවත නැවත මේ විදිහට අලුතෙන් image හදන්න පුළුවන්. මේ download button එක ඔබලා අවශ්‍යව විතරක් Tamanta download කරගන්නත් පුළුවන්. ඒ වගේම back ගිහින් අවශ්‍ය නම් prompt එක වෙනස්කම් කරන්නත් පුළුවන්. ඒ වගේම art style එකත් ඔයාට වෙනස් කරන්න පුළුවන්. මේ විදිහට අවශ්‍ය කරන image ටික හදාගත්තට පස්සේ video එක හදන්නේ CapCut app එකෙන්. CapCut app එක open කරලා new project වලට ගිහින් ඒකෙන් image වලට ගිහින් අවශ්‍ය කරන photo එක ගානේ හරි නැත්නම් photos ටික ඔක්කොම එක සැරේ හරි select කරගන්න ඕනේ. ඊට පස්සේ පල්ලෙහා bar එකේ තියෙන aspect ratio එකට ගිහින් ඔයාට video එක අවශ්‍ය කරන පරිමාණය තෝරගන්න ඕනේ. ඊට පස්සේ වීඩියෝ එක හදන්න ගත්ත image එක click කරලා මේ විදිහට ඒකේ කාලය අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට photo එක select කරලා animation කියන එකට ගිහින් ඔයාට අවශ්‍ය කරන විදිහ animation එකක් බවට මේක පත් කරන්න පුළුවන්. මෙතන animation එකක් වෙනවා කියන්නේ zoom වැඩි වෙනවා, zoom අඩු වෙනවා, ගැස්සෙනවා, හෙල වෙනවා වගේ දේවල් තමයි. මේ animation කියන button එක ළඟම තියෙන style කියන button එකට ගියාමත් ඔයාගේ photos animation බවට පත් කරන්න පුළුවන්. ඒක සාපේක්ෂව වඩා හොඳ නිමාවක් තියෙන animation ලබා දෙනවා. මේ විදිහට photo එකෙන් එකට select කරලා එකින් එක animation බවට පත් කරන්න ඕනි. photos ටික animation බවට පත් කළාට පස්සේ අපිට පුළුවන් මේ audio කියන button එක ඔබලා ඒක හරහා sound add කරගන්න. මේකෙදි CapCut එකෙන්ම නොමිලේ දීලා තියෙන sound එකතු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට ඕනි කරන video එකක අදාළ ශබ්ද කොටස ඒ video එකෙන් වෙන් කරලා මේ අදාළ animation එකට එකතු කරගන්නත් පුළුවන්. මේ extract කියන button එක හරහා ඒ විදිහට අපිට ඕනි video එක select කරලා ඒකේ ශබ්දය විතරක් වෙන් කරලා මේ video එකේ පහළට මේ විදිහට එකතු කරගන්න පුළුවන්. ඊළඟට add text කියන මෙන්න මේක ඔබලා Tamanta අවශ්‍ය කරන දෙයක් තියෙනවා නම් type කරන්න. ඒ දේ type කරලා video එකට එකතු කරන්න පුළුවන්. ඒකෙදි ඒකේ font වෙනස් කරන්න, ඊළඟට ඒකේ පාට color වෙනස් කරන්න, ඒ වගේම මේ අදාළ වචන animation බවට පත් කරන්නත් පුළුවන්. මේ සේරම කරලා ඉවරුනාට පස්සේ දැන් අපිට තියෙන්නේ video එක export කරගන්න. ඇත්තටම මේ video එක හදනවට වඩා ගොඩාක් අමාරු වෙන්නේ Tamanta ගැලපෙන Tamange හිතේ තියෙන අදහස ඒ විදිහටම ප්‍රකාශ වෙන image ටිකක් හදාගන්න එක. සාමාන්‍යයෙන් මම image 100කින් විතර එකක් දෙකක් වගේ තමයි තෝරගන්නේ. විනාඩියක දෙකක වගේ cartoon එකක් හදන්න මට image 1000කට වඩා generate කරගන්න වෙනවා. මොකද ඒවෙන් මගේ අදහසට වඩාත්ම ගැලපෙන image තෝරගන්න ඕනි නිසා. මගේ අර ප්‍රථම ප්‍රේමය කියන video එක හදන්න මට දවස් 5කට වඩා ගියා මේ නිසා. බලද්දි බොහොම ලස්සනට පෙනුනට මේ වැඩේට ගොඩක් කාලය යනවා. ඒ වගේම මම මේව හදන්නේ මේ කාගෙන්වත් අහලා දැනගෙන නෙමෙයි. මමම ඇප් එකක් අරගෙන මමම මහන්සිලා මමම ඉගෙනගෙන. ඉතින් ඕගලන්ටත් මේ ඇප් එක අරගෙන දිගටම මේකෙන් වැඩ කරනකොට එන එක්ස්පීරියන්ස් එකත් එක්ක වඩා හොඳ වීඩියෝ හදන්න පුළුවන් වේවි.